ස්වාමීන් වහන්සේගේ හදවත රිදුණා නම් එච්චර ඔබගේ මගේ ජීවිතය ගැන මොනවද කතා කරන්නේ? සාමාන්‍ය සමය 6 වෙනි සතිය පෙබරවාරි 14 සඳුදා මෙනෙහි කිරීම. වැලන්ටයින් දවස. හදවත ඊතල බිඳිලා තුවාල වෙලා මේ ඔක්කොම ගැන කතා කරන දවසක්. මගේ ආදරේ ප්‍රමාන්තේනි ජීවිතයේ හදවත ස්වාමීන් වහන්සේගේ හදවත බිඳනවා. ඇයි? ඒ ජනතාව නපුරු වෙච්ච නිසා. මගේ ආදරේ ප්‍රමාන්තේනි ජේසු තමයි සැබෑ පෙම්වතා. උන්වහන්සේ සැබෑ පෙම්වතා. බොරු ආදරවන්තෙක් නෙමෙයි. රවට්ටල පාවිච්චි කරන අතාරින කෙනෙක් නෙමෙයි. හදවතින් ආදරය කරන. මුළු ලෝකෙම අතහැරලා මේ ලෝකෙට ඔබ වෙනුවෙන් ඇවිල්ලා ඔබගේ මගේ පාප උදෙසා වන්දි කෙරුව සැබෑ පෙම්වතා උන්වහන්සේ. උන්වහන්සේගෙන් ආදරය ඉගෙන ගන්න. ඒතර ඒ මනාලිය සභාව වෙද්දී උන්වහන්සේ මනාලයා වෙද්දී ඒ මනාලිය ඒ පෙම්වතාව පරීක්ෂා කරද්දී සැක කරද්දී නපුරු ජෙද්දී සලකුණක් ඉල්ලද්දී ඒ පෙම්වතාගේ හදවත බිඳනවා මගේ ප්‍රමාණයෙන්. ජීවිතයේ ආදරය කරන තැන රිදෙනවා කියන එක යථාර්ථයක්. ජීවිතයේ ඔබගේ ජීවිතයේ ඔබ ජීවිතයේ ආදරය කරද්දී ඒ ආදරය හරහා ඔබ ප්‍රතික්ෂේප වෙන තැන් තියෙනවා අනන්තවත්. ඔබ රවට්ටන රවටින තැන් තියෙනවා. ඒ ජීවිතේ පරාජයක් විදිහට ගන්නට එපා. මගේ ආදර ප්‍රමාන්තයනි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරද්දී උන්වහන්සේ අමුගහට මෙහෙම කරානම් වේලිච්චකට කොහොම කරයිද? උන්වහන්සේගේ හදවත වචනේ පුදුම ලස්සනයි. උන්වහන්සේ කතා කරලා කියනවා පරිසිවරු හාස්කමක් ඉල්ලලා විවාදයට එළඹුණා. උන්වහන්සේ හත්පත්ලෙන් බලවත්ව සුසුම්ලා බබල මෙහෙම වචන තියෙන හැරි මතලොස්සයි. දෙවියන් වහන්සේ සුසුම්ලනවා හත්පතින්ම. මගේ ආදර ප්‍රමාන්තයනි හත්පත බිදිච්ච රිදිච්ච අත්දැකීම. මේ පරම්පරාව හාස්කමක් සොයන්නේ මන්ද? සැබවීම මම ඔබට කියමි. මේ පරම්පරාවට හාස්කමක් නොදෙනු ලැබේ. නපුරු ජනතාවක් නපුරම්. මගේ ආදර ප්‍රමාන්තයනි මේක ජේසුගේ දේවත්වය ගත්තාම ස්වාමීන් වහන්සේ මැවුම් කරුවානන්ව මැවීම විසින් පරික්ෂා කරනවා. මැවුම් කරුවා මැවීම ගැන දුක් වෙනවා. හදවත බිඳෙනවා. ඒ පෙම්වතාව තුවාල වෙනවා. කඩාගෙන වැටෙනවා. මගේ ආදර ප්‍රමාන්තිනි නමුත් මේක ජීවිතයේ යථාර්ථයක්. අද එකේ පළවෙනි කීමේ ලස්සනට කියන්නේ මගේ සහෝදරයනි ඔබගේ ඇදහිල්ල පරික්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇතිවන බව සිතටගෙන විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එයා වාසනාවක් ලෙස සලකන්න. ජේසු මගේ ප්‍රේමන්තයනි එයාලා සලකුණක් ඉල්ලන තැන ගමන නතර කරන්නේ නැහැ. ජේසුගේ හදවත බිඳෙන තැන නතර වෙන්නේ නැහැ. උන්වහන්සේ එතර වෙනවා. හැම වේදනාවක්ම නැවතීමක් නෙමෙයි හැරවීමක්. එනිසා ජේසු කුරුසියත් එක්ක මට ගේන දෙයක් තියෙනවා. වචන කතා කරලා කියනවා මම මේ පරම්පරාවට හාස්කමක් මම පරම්පරාවට හාස්කමක් නොදෙනු ලැබේයි වදාරා. ඔවුන් අත්තර යලි ඔරුවට නැගී එතරට වැඩියසේක. එතරවීමක් නතරවීමක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයේ හැම සම්බන්ධතාවයක්ම ඔබගේ ජීවිතයේ හැම බැඳීමක්ම හැම රිදීමක්ම වේදනාවක්ම පරාජයක්ම හැරවීමක් මිසක් නතරවීමක් නෙමෙයි. ඒක ඊතරවීමක්. ජීවිතේ ඒ හැම දෙයක්ම පාඩමක් කරගන්න. ජීවිතේ අත්දැකීමක් කරගන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ හොඳම දේ එළියට ගන්න පීඩාවෙන් මේ ලෝකෙ වෙච්ච ලොකුම ප්‍රාතිහාර්ය මුළු ලෝකෙම පාපයෙන් ගලවගත්ත ප්‍රාතිහාර්ය උනේ බිඳුණු අත්දැකීමක කුරුසේ හදවත බිඳලා ජේසුගේ. යාගික වෙලා අගපේ ආදරයක්. ඔබගේ ආදර ප්‍රමාන්තේනි එනිසා ඒක තමයි ජාකොත් මහත් ලස්සනට කතා කරලා කියන්නේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පාන කල ඒ වාසනාවක් ඇයි සලකන්න. ඔබ කිසිවකින් ඌනම නොසිට සියලු ආයුරින් පරිපූර්ණ වෙන පිණිස ඉවසීමේ ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේවා. ඒ කියන්නේ ඉවසද්දි තමයි ඔබ මම කලබල වෙලා මල්ලෙන් පැන්නොත් කලබල වෙලා කොරහටත් අතබා ගන්න බැරි නිසා
කලබල වෙලා ගන්න තීරණවල ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ කරන දේ අවබෝධ වෙන්නේ නැහැ. මගේ ආදර ප්‍රමාණතරී එක මහ අපරාධයක්. ඒ නිසා ඉවසීමේදී තමයි හරියම තැනට ඔබ වර්ධනය වෙන්නේ. ඒ වේදනාව පීඩාවෙන් ඉවසීම ඉවසීමෙන් තැම්පත් බව. තැම්පත් බවෙන් කිසිදා නොසිතන බලාපොරොත්තුවක්. ඒ බඳ බලාපොරොත්තුවකින් අපිට කලකිරීමක් ඇති නොවේ. මන්ද අපිට දෙන සුද්ධාත්මය අනුව දේව ප්‍රේමයෙන් ගා පහදවගේ අපගේ හදවත පුරවනසේක. මගේ ආදර ප්‍රමාණතරී ඒ ආදරය තුළ මේ පෙම්පත ඔබගේ ජීවිතේ අරගෙන යන ගමනක්. ඒ ආදරය සැක කරන්නක ඔබ ඉද්දී ඒ ආදරය තුළ ඉවසන්න පුළුවන් වෙනවා. අපිට සලකුණ ඕනේ නැහැ මේ ඔබ වහන්සේද නැද්ද කියලා. ආදරය නැද්ද කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනේ නැහැ. ඔබ වහන්සේ ලේවල් එකක ඔප්පු කරලා ඉවරයි. ඔබගේ ජීවිතේම ඔප්පු කරලා ඉවරයි. එහෙනම් ඔබගේ ජීවිතේ අමාරුකම් වල යනකොට අපහසුතාව වලින් යනකොට දැනගන්න ස්වාමින් වහන්සේවත් එක්කයි. මේ හොඳම දේ ඔබගේ ජීවිතේ හොඳම දේ එළියට ගන්න ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ කරන දේ. වචන කතා කරලා කියනවා. ඔබයි යමෙකුට ප්‍රඥාව නැත්නම් ඔබ දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටීවා. ද මේක අවබෝධයකින් වෙන්න ඕන දෙයක්. දේව ගරුභේ ප්‍රඥාවේ මුල් පියවර නම් ඔබගේ ජීවිතේ පීඩාව කඩාගෙන වැටීම වේදනාව මැද්දේ ස්වාමීන් වහන්සේ කවදාවත් සැක කරන්නේ නැහැ. ප්‍රඥාව ඕනේ ඔබට ඒක සිද්ධියෙන් එහා දෙයක් දකින්න. ස්වාමීන් වහන්සේගේ සැලැස්ම මේ තුල තියෙනවා කියලා අවබෝධ කරගන්න. ප්‍රඥාව කියන්නේ දැනුම නෙමෙයි. ගොවිට වඩා ගොඩා ගොඩාක් යා ශුද්ධාත්මනගේ දීමනාවක්. ඒ ශුද්ධාත්මන තුල ඔබට අවබෝධයක් ලැබෙනවා. ඒ ප්‍රඥාව තුල ඔබ මේ ලෝකයේ දකින විදිය නෙමෙයි කඳු මුදුනේ අත්දැකීමක ඔබ දකින විදිය වෙනස් වෙනවා. මේ ලෝකේ කඹුර තරක් නෙමෙයි. වචන කතා කරලා කියනවා. ප්‍රඥාව ඔබගෙන් යමකට ප්‍රඥාව නැත්නම් ඔබ දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටිනවා. එවිට සියල්ලන්ට නොමසරුව දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරනසේක. සලමු නිල්වේ ප්‍රඥාව. දෙවියන්සි ගොඩාක් සතුටු වුණා. අබ්බය නැත්නම් වස්සු සම්පත් දීර්ඝායුෂ මේ කිසිම දෙයක් නැතුව ප්‍රඥාව ඉල්ලපගේ යන ස්වාමීන් වහන්සේ සතුටු වෙනවා. කතෝර කියනවා උන්වහන්සේ එක දෙනවා. ඒත් සැක නොකර ඇද හිල්ලෙන් ඔහු එය අයදීවා. වැන්නෙන්න බෑ. ස්ථීර වෙන්නට ඕනේ. සලකුණු ඕනේ. ඔප්පු කරන්න ඕනේ. ස්වාමිනාසව විශ්වාස කරන ස්ථීර වශයෙන් උන්වහන්සේ මට මේ දෙන ප්‍රඥාව ඉල්ලන්න ඔබට දෙනවා. තට්ටු කරන්න සම්භව වෙනවා. දොර අරිනවා. සොයන්න සම්භව වෙනවා. උන්වහන්සේගේ ඉල්ල ණයට උන්වහන්සේ ශුද්ධාත්මන කොපමණ දෙනවාද කියලා ලූක 11 කතා කරනවා. තොර ප්‍රඥාව ශුද්ධාත්මයන් අධ්‍යක්ෂකට ඔබ ලැබෙන්නේ. වචනේ කතා කරලා කියනවා. එහෙත් සැක නොකර ඇදහිල්ලන ඔය ඔහු එය අයදීවා. මන්ද සැක කරන තැනැත්තේ සුලගින් කැළඹී නගින බසින මුහුදු රැල්ලට සමානයි. පරදලක් වගේ වැනෙන්න බෑ. සැකය කියද්දී ඔබ එහාට මෙහාට වැනෙනවා. ඒ කියන්නේ ජීවිත සිද්ධියක ප්‍රතිදේවියන් වහන්සේව සැක කරන්න බෑ. සලකුණු ඕනේ ඔබට ඔප්පු කරගන්න. නපුරු වෙන්න බෑ. ආදරය තුළ අදහනවා. මෙච්චර ආදරයකට ස්වාමීන් වහන්සේ මට මම අදහනවා ස්වාමීනි. වේදනාව පීඩාව හරහා මම ඉල්ලන්නේ උත්තර නෙමෙයි. මම ඉල්ලන්නේ ප්‍රඥාව. ඒ දෙදරන ශක්තිය අවබෝධය. වචන කතා කරලා කියනවා. එබඳු මිනිසයාට සමිදන් වහන්සේගේ කිසිවක් ලැබෙයි යයි නොසිතාවා. ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මිනිසෙකු තමාගේ සියලු ක්‍රියා මාර්ගවලදී අස්ථීරව සිටින්නේය. ඒක එයාගේ ස්වභාවයක් එක්ක වෙන අවුලක්. හැම දෙයක්ම සැක කරනවා. දෙගිඩියාවක්. ඒකයි සලකුණු ඕන වෙන්නේ. පරීක්ෂා කරන්න දෙවියන් වහන්සේ. ඇදහිල්ල කියන්නේ වෙනම ඇතුළාන්ත ගැඹුරු ගමනක්. ධනපතියා පීඩිත තත්වයක සිටින සහෝදරයා තම උසස් කරනු ලැබීම ගැනද, ධනපතියා තම පහත් කරනු ලැබීම ගැනද දැනද, පහත් කරනු ලැබීම ගැනද උදන්නනාව. මන් ධනවතා තනමලක් මෙන් පහව යන්නේ දැවෙන හිරු කිරුණේ තනකොළ වියලි යයි, එවයි මුල්පෙති මල්පෙති වැටි යයි, එහි සමුන්දරේ පහවී යයි, එලෙසම ධනවතා සිය උපාය මාර්ග වලින් මැලවී යයි. එතකොට දීනය උසස් කිරීම ගැන, ධනවතා පහත් කිරීම ගැන මේක අවබෝධයක්. ඔබගේ ජීවිතේ ධනවත් තැන් කඩාගෙන වැටිලා ඔබගේ ජීවිත දුර්වල තැන් ස්වාමීන් වහන්සේ නගා සිටින ආදරය එක වෙන පීඩාවක් එක්ක. ත්‍රිපීඩාවේ ඇතුලේ ඔබ විශ්වාස කරන ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා කියලා.
තර ඔබ මගේ ප්‍රමාදිනේ ආඩම්බර තැන් වලින් කඩාගෙන වැටෙද්දි ඔබ දන්නවා මේ වේපීඩාව හරහා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ හරිම හොඳම තැනට අරගෙන යනවා කියලා. අයිති කරගන්න ආරාධනා කරනවා. ආමෙන්. ජෙසුස් වහන්සේ